අයුපහෝවේවා මම සංචීවනී නාමසිංහ, ආධ්‍යත් මේේ තාක්ෂණය වැඩස්්‍රහන් මාලාවේ නමවෙනි වැඩස්්‍රහන තමයි අදිරිපත් කරන්නේ. ගොඩක් ආධ්‍යාත්මික අභ්‍යාසවල නිරත වෙන අය පෙළබෙනවා නිර්මාංශආහාර වේලකටසාහ ඔුනේ වර්ණනා කරනව සමහරු හිතන්නේ නිර්මාංශවීම හිංසාාවට සම්බන්ධ දෙයක් කියලා. නමුත් අවිහිංසාාව තිබියුත්තය මානසික මට්ටම කියලමං. කලින් ප්‍රෝග්‍රැම් එකක් කිෙව්වා මාලකුුණක් නොකා හිටිය කියලා වහිංසාවාදී වෙන්නෙ නෑ මානසක මට්ටමේ හිංසාාව තියෙනවන ඒ තේරමක් වෙන්න නෑ. නමුත් ප්‍රඥාව පැත්තෙන් ගත්තොත් ඒක ලොකු බලපෑමක් තියෙනවා එක වෙන්නේ කොහොමද කියලා මම කලින්වැල්ස්ත්‍රහ දෙ එකතු නම පැහැදිි කිරම් කල්ලා තියෙනවා නිර් ප්‍රඥාව පහලවීමට අවශ්‍යකාරණාවක් බව. ගොඩක් අය දන්නවා මේ ප්‍රඥාව පහළ වෙන්න නිර්මාංශය වෙන්න ෝනි කෙළ සමහරය මංකිේ ආල තියනත් පැහැදිලි කිරීමක් කරගඩ තේරුමක් තිබෙන දැ ෝගලන්ට පැහදිි ඇතික වෙදිකු හොමද කියලා. අදමං කතා කරන්නේ යාමවලතින දෙවැනි අන්ගේ ගන ඒ තමයි සත්‍ය කියනෙක තෘත් බොරු නොකීම මුසාවාධාවරමණී සික්කහපදන් සමාධයාමේ. අපි හල තියෙනවා ලතා මංග්‍රශ්‍රම හත්මියක සින්දුවක් තියෙනවා සත්‍යම් ශිවම් සුන්දරම් ඒශ්වර සත්‍ය හ ඒ වගේ මට පදටි පදටි ිතරටික මතගැනහ සත්‍යම් ශිවම් සුන්දරම් ඒශවර සත්‍යය හය කියල කියනවා එතකොට මේ සතති කියන එක හරියට දෙවියන් හා සමානයි දෙවියන් වගේ දෙවියන්ට සමාන කරල තමයි සතති කියනක තියෙන්නේ සතතින ඊශ්වර කියයන සත්‍යය සතති කියයණි දෙවියන් ඒ වගේ අර්ථයක් තමයි සින්දුවෙන්වෙන්නේ අති ඒ සතති කියනක වැදගත්කම තමයි ඒ පැහැදිලි වෙන්නේ බුද්ධත්වයට පත්වෙන්න සත්‍ය පාර්මිතාවන් පූර්ණය කරන්න ඕනේ ඒ වගේම සිත්‍යවෙලි සත්‍යය උනහම තමයි වචනෙත් සත්‍ය බෝට පත්වෙන්නම එකත් මානසික මට්ටමේ ඉදදම් පටන් ගණ්ඩෝන එක සිත්විලි සත්‍ය වෙන්න ඕනේ තගුලතමයි වචන සත්‍ය බවට පත්වෙෙන්නේ. පිරිත් අවසානයේ අපි ප්‍රාර්ථනා කරනවන්නේ ඒ තේන සච්ච වච්චේන කියලා මේ සත්‍යනු භාාවයෙන් යහපතක්ම වේවා. මේ සත්‍යයානු භාවයෙන් සෙතක්ම වේවා කියලා ඒ සතතිගෙන අධිෂ්ඨාන කරලා කරන පාරමිතා. සතති කියන්නේ මහා බල සම්පන්න දෙයක්. මේ අධ්‍යාත්මික ගමන් මාර්ගික ගමන් කරණයට සත්‍ය කියන එක තුළ පිහිතලා කටයුතු කිරීම ඇත්තටම ලොකු ආශිර්වාදයක් ලැබෙනවා පුළුවන් තරම් බොර ඉවත් වෙලා වචනයෙන් කරන වැරදිවලින් ඉත් ශේෂයම බොරුව සත්‍ය සත්‍යකයන්නේ බොරුවට බිරුද්ධ දේනෙ එතකොට බොරුවෙන් පුළුවන් තරම් ඇත්තෙන බොර බොරු කියන එකෙන් සහ බොරු කරන එකින් අයිං වෙඩ. සත්‍යයට මුද අදාළ මුද තමයි කාලි මුද්‍රාව ඒ මුද්‍රාව මම දාන්නම් රූපසටහනකයකේ. ඒ මුද්‍රාව කරන ගමන් තම ඒ මුද්‍රාවත් එක්ක තමයි අ බොඩිය පෝස් වීර බද්‍රාශනයවන් කලින් කිෙව්වේ ඒ විවීර බද්‍රාසනය ගම ඔගුන් රෝපසට හනින් පහැදිලි පේන ඇති වීර බදරාසනය ඉන්න ගමන් මෙ මුද්‍රාව කරන්න ඕනේ. ඒ කිරීම මගින් ඒන ජිෆ් ලෝය එකක ඉවිදිර සිෙත්ත වෙනවා. ඒ වෙලා මේ අර දේවල් පාලනයක් සිද්ධ වෙනවා. රෝපසටහන් නි දාළ ඇති වීර බදරාසනය වරිය පෝසකේ අනිත් වේරේෂෙන් එක තමයි අර කලින් අහිංසා. එක මංකිවර ලෝට මුද්‍රාවට යන්න කෙල් ලෝටස් මුදරාව වීර බද්‍රාශනය කරන්න ඕනේ මේකට කාලි මුද්‍රාවෙන් වීර බද්‍රාශනය කරන්න ඕනේ. මම ඉළඟ මේ එකට යන්නන් තුන්වෙනි යාමවල තුන්වෙනි කොටසට ඒකතම අස්තිය කියන්නේ අස්තය කියන්නේ සොරකම් නොකිරීම. මානසික මට්ටමින් මේකත් සිද්ධ වෙන්ඩ ෝනිි ක්‍රියාත්මක වෙන්න ඕනේ අනුන්ගෙ දෙයක් හොරකන් කිරීමේ සිතුවිල්ලක් කරි පහල වෙනවනයාම කැඩෙනවතුකොට ඒ නිසා ඒ ඒකත් මානසික මට්ටම ඉදලම් පුහුන්මින් කරන්න ඕනේ අන්න අඇගේ වස්තුව කෙරෙහි අන්දෙක් වගේ හැසිරෙන්් ෝනිි කියල තම යෝග ශාස්ත්‍රීතියන්නේ ඒවගේ මන්නා අගේ බිරිින්දෑඇවරුන් කෙරෙ. නපුන් සක විදිහට තමයි ප මින්න්නෝනේ යෝග ධර්ම වඩන පෝත්්ගලෙක් අන්නයගේ බිරින්දෑවරුන් කරේ නපුන් සකේෙක් විදිර්තමයි ජීවත්තයෙන් නෝනනි කියල තමයි සඳහන් කරලා තියන්නේ මේ අස්තේ කියන අපි දන්න ඇති මෙව බේසි කලේ බුදු දහමය අපින් ඉතර පන්සිිල්ගල්ල නිසා ම්‍යෝගන දීර්ග ය විදදිහට විස්තරන්ඩ න්නෙ නෑ ඊළඟට එන කොටස් මන්දීර්ක විදයට විස්තර කරලා පෙන්න්නන්නම් මේ දෙක අපි දන්නවානේ අපි බුදෙහවස පන්සසිල් ගන්න රට අක් නිසා සාමාන්‍යයෙන් බොරුකීම සහ මේ හොගන්නො කිරීමගෙනන අපි මන වැටවීමක් තේෙනවා කියලම විශාස කරනවා. ඉතිං මේ අස්තේර් කියනකට අදාල මුද්‍රාව තමයි හස්ත මුද්‍රාව කයනෙමං ඒකේ ත්‍රූපසටනත් දාන්නන් ඒක අත්දක දෝතට කරලා නිකං අර මුදිය දෝතක් ගන්නවාගේ අන්නේේවාගේ විිදිහරතමයි අත් දෙෙක දැත්තියාගන්න ඕන මේ මුද්‍රාවදි ඒකත් වොරිය පෝසකට මෙයන් ගිහින් කරන්න ඕන දෙයක් වීර බාද්‍රාශනයකයනනි වොරිය පෝසක. මේ ඒක ඒ දෙකේ විදිහට කරන්න ආසන අනිත්්‍යක ආසන කරන්න පටන්ගන්නවන දැ මේ ආසනය වනත් වීර බදරාසනය වනත් මේ පෝසස්වල් මුද්‍රාවල ඉඳගෙන මේ පෝස් වලට යනකොට අනිවාරෙන්ම නා හරි ඇඟ හෝදල් හරි පිරිසිදු වෙන්ඩ මුවනේ ඒ අනිවාරය දෙයක් මේ ඒවා ඉදිරිවන් වැඩි බවිස්තර කියන්න දැනට කවුහර මෙමක් කරන්න හිතෙනවනම් පෙළබෙනවන මේ කියන දේවල් මේ ආසන අනිවාරෙන්ම නාන්න පිරිසුදු වෙන්න ආසනය කරන්ඩ කලින් අනිත් එක තමයි බඩ හිෙස්වෙන්න ඕනේ. අනිවාරෙන් කරන්ඩ ඕනේ බඩ හිස්වින්ඩමඕනේ කෑම ගාල අපිට කරන්ඩ පුළුවන් ආසන දෙකක් පවිතරයි තියනේ තමයි වජ්‍රාශනනියසාහ සප්තුරජද්‍රශණයකයන ආසන දෙක ඒ දෙක ඇරුණු හම අත් හැම ආසනයකම අඩුමගානක් කාල පැයි හයක්වත් යන්න ඕනේ. එහම නැත්තං උදේ පාන්දර නැගිට හටේ තේකක් කරිමොන හරිබීලා මේ හිස්බඩ කරන්න ඕනි හිස්බඩ කරන්න අමාරුණන් පොඩ්ඩක් ඕපි ටිකක්රි තේටිකක් කරිබොන්ඩ ඒ බීල කරන්න හැබේ බරාහාරවේලිකින් පසනම් මෙවා කරන්න පාර දෙක අරුණාම වජරාසනේදන් කමන්න ඒවගේ ඇරුණාම ඒ ආසර දෙක හැරුණාම මේ අනිත්්‍යේ ඔක්කොම හිස්බඩ කරන්න පැෑ හයක්වත් අඩුම අඩුම පැහයක්වත් බඩ හිස්සලා තියෙන් නෝනේ මේ ආසන කරන්න සාමාන්‍යින් ම ර ආසන කරඩ පටන්ගත්තේ එදදස් නමසි අනු නමේ දෙැන් අවුරුදු විසිගානක් වෙනම මුලින්ම නන්ද සිරවර්ධන මහත්මයගේ ඇරෝබික්ස් ලාසකටගේ කොහුවල එදිම තමයි මුලින්ම පටන්ගත්තේ නන්ද සිරවධන මහත්වය පලවෙනි යෝග කණ්ඩායම එක මම හිටියා. හරියාස හිතුුණ යෝග ගැන ඉඩුසුමම් ගෙන සෑහෙන්නව මගේ ආගමික ජීවිතය පටන්ගෙන්ම කුණාන ඒක සිද්දුවනම යෝගත් එක්ක ඊට පස්සි පසුගලීනවතමයි මං ඉතිහාසය බුද්ධ ෞද්ධ භාවනා පැත්ත හොයන්ඩ ගත්ති මුලිින්ම ම ඒවට යොමුවෙන්න පලවෙනි හේතුතම යෝගසන සම්බන්ධ මටආපුයේ මහත් ආසාාව සහ ඒ කුත්තු හලේ නිසාමතම මම මේ දේවල් හොයන්ඩ ගත්ති මගේ පලවෙනි පොටර්නින් පොයින්ටක එතන ඒද අවුදු විසි තුනකට කරින්ද මම ඒම පටන් ගත්තේ මට අවුරුද විසි දෙකේදදිදය මට අවරුදු හතලිස් හයක් වෙනවා එතකොට මේ ඒ ඊට පස මං විධ ගුරුවරු ගණනාවක්ගා වටගිහින් යෝග අභ්‍යහාසිකෙන ගත්තා ඒ තිබා සාවටෙන් පු සමට ප්‍රෑය දො හයිකව ෙනකම් ප්‍රෑක් ටිස් කරන මගේ පුතා පොඩි ඇතකොට පටන්ගන්නට මගේ පු පුත්තා හිටියේත් නැහැම බැඳපු අලුත වගේ තමයි පටන්ගත්තේ පුතා පදුනාට පස්සේ ටික කාලක නැවත්ව ප්‍රග්නෙන්ටලයිනෝොට එබස යාට අවුද්ධක් ිතතුර හමයි පටන්ගත්තා පුතා නිදි කරලා මම රෑ දොල හක වෙනකං තනියම මේවා ආසන ප්‍රක්ටිස් කරනවා ඉතිං ඒ වගේ කරල තමයි එමම ඒ දවස ස්ත්‍රචින් හදාක්ද පස්සි කාලිමං ආසන පූහනවිම් දැන් අවරදු. දෙකකින් විතරමං ආසන කරේ නැහ දැන් ආයි පටන් අරන් කරගෙන යනවා මොක දැන්ගේ ස්ත්‍රචිින්න්නේ අයි මේ. ස්සර හොඳට කරපු පවාසන දැන් සහරලට කරඩ අමාරු ගතියක් තියහ බේක හරිියන අමුගුද කලින් කරලා තියෙන නිසා කරනකොට කැනට නෑතේ ්‍රේෂ්ච් ඇ දිලා යනවා මමසල්ස්. ති සමහරාසන ඉස්සර මං ඔය. දෙහිවල කුම් මාස්ටකින් නික්ගාවත් ආසන ප්‍රක්ටස් කර. ඒ දවසල මට මගේගේ හොඳට ස්ත්‍රචෙන් තිබ්බා මට ඒ අප ගුරතුමා මට කියන ඔයනම් පෙරාත්ම යෝගී ද කොහිදදිකිල ොද සහරාසන මම පැයගනන් එක දිගට ඉන්නවා නත්තතා යට කරන්න බැරියාසන මට හරි පහසුයි ඔහේ ගිහිල්ල ඉන්ඩ පුලුවන් පෑයගානක් කහරි දවස හර ඉඩ පුලුවන්ම ඒකට කියෙන ආසන ජය කියලා. ඉතිං ඒ නිසා ආසන ප්‍රක්ටිස් කරන්න මමකොද මේ කරලා අත්තදා බලලා මේ ඕගල්ලන්ට කියන දේවල් නිසා අනිවාරයම හිස. බඩට කරන්න ඒ ගොඩක් වඳයි මමුකද කෑම කාලනම් කරන්න එපා මේ සම්හර යෝගී ඔර කියනවා ආසනය කරන්්ඩ කලිනුවත් නාණ්ඩෝනිි කරාට පස්සෙත් නාන්්ඩෝනිි කියලා එනුට එහෙම අවශ්‍යමනෑ මනං ආසන කරාට පස්සනන්න කරන්න ලිස්සලතමයි ඒ පිරිසිදුවීම් කරන්නේ කරාට පස්ස සවාසනය දාණ්ඩෝනය අනිවාරෙන්ම මැරුණු කෙනෙක් විද වගේ නිකං අර ිම දිගාවෙල අධදකද පත්තට කරලා ඉ ෝනේ හැම ආසනයකින්ම පස්සේ සවාසනය හරික්‍රමය නං ති පවයෝග නම්ම නංකීග කිව්වට එක හරික්‍රමය නෙමේ ඒ ගුල්ලෝහම නිගං ව්‍යායාමයක් විදිති කරගෙන යනවා හරි හැම ආසනයක් හැම ආසනයකින් පස්සම සවාසනය කරන්ඩ මෝනේ එක අනිවාර්යයි අනිත්ක ආසන වලට හයිියෙන් යන්්ඩ එපා හිමීට කරන්න ඕන ස්ට්‍රචෙන් නැත්තන්ගේ මසල්ස් ඉරුණොත් එහෙම සෑහැෙන කාලේගෙන් තුමාස තුනක්්‍යතරනු හරයන්ඩ මේ මට එහෙම පාරක් සිෙද්ද වනාම් මේ අංගන් පොර කරන්ඩ හිරිල්ලම අජන්තමහන්තා රච්චිමගේ ගුරුන්ලාන්සේ මගේ මසල් දෙකක් ිෂුව එක කිරල්ල මට මාස තුනක්කිතරම ගොත් කරගණන්නඩ බැරු හෙටිය. එනිසා තමන්ගේඒටිෂව ඉරෙන් ඇතිවන්න හිමින් සීරුවේ ආසනයට යන්න ඕනේ ආසන කරන අනම් මේ ගොලන්ට දෙදින උපදෙස්්ටික මමත්දන් ආසන ප්‍රක්ටිස් කරන්නටන් අරන් තමයි මේ උගලන්ට මේ ආයයි ප පෝග්‍රම් කරන්න කල්පනා කරේ ම මේටික ඔගලන්ටත් කියල දෙන් දෝන කියලා. ඉතිං ඒ විදිහයට කරන්න වර පෝසකට මවීර් බදරාසනයට යන්න අරවිදියට හැන් මුද්‍රාව හස්ථ මුද්‍රා විදිහට කරන්න ඒවා මේ යාමවල තියෙන කොටසල්ට අයිතිත් පස්සෙමං ඉත්සර හට එනකොට අනිත් කොටස් කියල දෙන්නම් කොහොම දනිත් ආසන කරන්නේ ඒවට කොහොමද යන්නේ ඒ දේවල් පස්සෙ හිමීට කියල දෙන්නම් තාම මම පටන් ගත්ත විතරන තවගොඩ තියෙනවමක යාමවලපු කොටස් පහෙනුත්ම තුනයි කරේ තව. දෙකක් තියෙනවා. ඉදිපස නයාාම කොට සිතියෙන ව පහක් අෂ්ටාංගෙකිවහෝ මටක් තියෙනවා තම තියෙනවා ඒ කොටා සාසන ප්‍රාණයම වගේ තියෙනවා ඒටික මං හිමිටි කියල දෙන්න. එනම් මං අදට ප්‍රෝග්‍රම් එක නවත්තනවා. මොනහරි මේ ගැන ගැටලු හන්්ඩ ප්‍රශ්න මොන හරි තියනුන මේ සම්බන්ධයෙන් මට කමෙන්ට එකක් විදිට දාණ්ඩ මඟවට මුත්තර දෙන්නන්. එනං අදට ප්‍රෝග්‍රම් එක නවත්තනවා. बस्තති आයsha बහवेවා.